හෙට උදේ වෙද්දි සමාජ මාධ්‍ය තුල මේක ලොකු ගැළඹීමක් වෙලා විවිධ කතන්දර අපිට අහන්න වෙනවා ඒකත් අපි දැනන් ඉන්න ඕනේ මොකද හිතෙන්නේ අයියෝ ඕවා නම් ඉතින් හිතන්නේ ජීවත් වෙන්න බෑ ඔයාට මොනවද ලස්සන ඉතින් මං හිතන්නේ ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙනවා ඔයාට මොකද්ද ඔයාගේ ඇඟට කම්ෆර්ටබල් ඔයාගේ ඇඟ ලස්සන නම් ඔයාට පෙන්වන්න ඕනේද නොපෙන්වා ඉන්න පුළුවන්ද කියලා ඒක තමන්ගේ ඇඟට තේරෙන විදිහට මං හිතන්නේ ඒක අපි ඩිසයිඩ් කරනවා තව කෙනෙක් දකින විදිහ ඒගොල්ලන්ට ජීවිතේ විඳින්න නැති කමට ගොඩක් වෙලාවට එහෙම කියන කතා එක්ක විඳින්න ආසකමට විඳින්න බැරි හින්ද කියන කතා මං හිතන්නේ අපි ඒව හිතලා දුක් වෙන්න ඕනේ කියලා ඔයාට ඕන විදිහට ඔක්කොට මිසලා ජීවත් වෙලා ඉන්න අනික් කට්ටිය සතුට කරන්න ඉස්සෙල්ලා. අද හරිම ලස්සනයි. ටීම් එක ඇහුවාම මම හිතුවද මේ විදිහට අඳගෙනව කියලා. ඇත්තටම මේ ටීම් එකට කෝප් අප් කරගන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. බට මං හිතන්නේ මලීෂා කරේ ඩ්‍රෙස් එක. යා හොඳ පොඩි කාලෙකින් මට හොඳ ඩ්‍රෙස් එකක් කරලා තිබ්බේ. ඉතින් මං ආසයි මේ වගේ ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් මොකදකට කියන්නේ එකට එක යන ලංකාවේ ඉවෙන්ට් එකක් තියෙන එක ගැන ගොඩක් සතුටුයි මොකද ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ගොඩක් අප් වෙනවා එතකොට ගොඩක් ෆැෂන් ලංකාවේ අප්ඩේට් වෙනවා ඉතින් මං හිතන්නේ අර ෆැෂන් කරන්න තියෙන බය තියෙන කුතුහලය ගොඩක් වෙලාවට අයින්ගෙන ඉතින් thank you චන්දිමාල් මේ වගේ ඉවෙන්ට් එකක් කරනවාට අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි නර්මදා අපිට පොඩි දෙයක් අමතකුණා චන්දිමාල්ට මුළු ලෝකෙටම හැන්න wish කරමු නේද හරි ඉතින් happy birthday චන්දිමාල් thank you for doing an amazing event like that and all the best for everything thank you narmada abhi te kata karne ko thank you